ஆர்டிசன் ஆஃப் தி வீக். අපි හැමෝම ෆෝන් පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට අපිට පුළුවන් වෙන්නේ ඉංග්‍රීසි ටයිප් කරන්න විතරයි. ඉතින් අපි හොයනවා මේ සිංහල ටයිප් කරන්න ඕන විදියක්. අපිට විවිධ අවස්ථා වලින් හම්බෙන විවිධ ක්‍රම හම්බ වෙනවා සිංහල ටයිප් කරන්න. හැබැයි මේ යන ගමනේදී අපිට අන්තිමටම හම්බ වෙන හොඳටම සිංහල ටයිප් කරන්න පුළුවන් අපේ මැප් එක. මේ ඇප් එකේ නම හෙලකුරු. හෙලකුරුගේ ඇප් එකේ නිර්මාතෘ දනික පෙරේරා සිටිසන් ඔෆ් ද වීක් සමගින් එකතුලා ඉන්නවා. ඉතින් අපි සුදනම් මේ ඇප් එක සමගම ඒ ගැන විස්තර කතා කරන්න හුත් එක්ක. සිටිසන් ඔෆ් ද වීක් දනික සිටිසන් ඔෆ් ද වීක් සමගින් එකතුනාට ගොඩක් ස්තුතියි. අපි සාදරයෙන් මේවට සරහන පිළිගන්න ගම. අපිට කියන්නකෝ කොහොමද ජීවිතය කියලා. ජීවිතය හොඳයි, සන්තෝෂයෙන් ඉන්නවා. එහෙම තමයි ඉන්න ඕන. මේ දනික, අපි දනික පෙරේරා කියන්නේ කවුද කියලා පොඩ්ඩක් හඳුන්වමුද? මගේ නම දනික පෙරේරා. මගේ ගම පයාගල. මම පාසල් ගියේ කළුතර සිරිකුරුස විදුහලට. ඉතින් පාසලෙන් පස්සේ මොරටුව සරසවියට යන්න වරම් ලැබුණා. ඉතින් ඒ ගිහිල්ලා ඉන්න අතරදී තමයි, ඒ කියන්නේ අහම්බයක් වගේ තමයි අතර මේ භාෂා ආයතන නිර්මාණය කරන්න අවස්ථාව හම්බුනේ. ඉතින් එතනින් පස්සේ මම මගේම ව්‍යාපාරයක මගේම දේක නිර්මාතෘ වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි හෙලකුරු සහ තවත් අපේ නිර්මාණ රාශියක් අපේ සමාගම හරහා බිහි වෙන්නේ. දැන් මේ හෙලකුරු ඇප් එක නිර්මාණය කරන්නේ කොහොමද? මේක නිර්මාණය කරන්න හිතුනේ කොයි වෙලේද? ඒක සහ දැන් මේ ඇප් එක තියෙන තැන ගැන චුට්ටක් හඳුන්වමුද? ඔව්, හෙලකුරු නිර්මාණය කරන්න පාදක වෙන්නේ අතරම ඊට කලින් මම කරපු නිර්මාණයක්. ඉතින් අතරම මම කිව්වේ මොරටුව සරසවියේදී මගේ කේවල ව්‍යාපෘතිය විදියට, සරසවි ව්‍යාපෘති විදියට මම නිර්මාණය කරනවා සිංහල වෙබ් අඩවි කියවිය හැකි මොබයිල් වෙබ් බ්‍රවුසර් එකක්. අපිට මතක ඇති අවුරුදු 5කට 6කට කලින් අපි මතක් කරොත් එහෙම මොබයිල් ෆෝන් වල ජංගම දුරකථන වල සිංහල කියන එක නිකන් අරුමයක් වෙලා තිබ්බේ. කිසිම මොබයිල් ෆෝන් එකකින් සිංහල වෙබ්සයිට්ස් අපිට කියවන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඉතින් එන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට මම මගේ සරසවි ව්‍යාපෘති විදියට නිර්මාණය කරනවා මොබයිල් වෙබ් බ්‍රවුසර් එකක්, ඕනම සිංහල වෙබ් අඩවියක් කියවිය හැකි. එහි නම සෙට් බ්‍රවුසර් කියලා. ඉතින් සෙට් බ්‍රවුසර් ව්‍යාපෘතියට මට හිමි වෙනවා දකුණු ආසියානු සම්මානයක් එම්බිලියන්ත් කියන එක. ඊට පස්සේ අතරම ලංකාවේ ප්‍රධාන ටෙල්කෝ සමාගමක් වෙන ඉටිසලාට් සමාගමෙන් මගේ මේ සරසවි කේවල ව්‍යාපෘතියට ඉල්ලුමක් ලැබෙනවා. ඉතින් අන්න ඒ ඉල්ලුම සපුරන්න තමයි මම භාෂා ලංකා සමාගම ස්ථාපනය කරන්නේ, භාෂා ලංකා සමාගම ආරම්භ කරන්නේ අන්න ඒ කාර්යය සඳහා. ඉතින් ඒ ලැබිච්ච දෙයින් ඊළඟට මම මගේ නිර්මාණ ශක්තිය යොදා ගන්නවා තව ප්‍රශ්නයක් විසඳන්න. මොකද සෙට් බ්‍රවුසර් එක හරහා අපිට සිංහල කියවීමේ හැකියාව ලැබුණා. ඕනම ජංගම දුරකථනයක සිංහල කියවීමේ හැකියාව ලැබුණා. නමුත් තවදුරටත් අපේ මිනිස්සුන්ට, ලංකාවේ සිංහල මිනිස්සුන්ට ජංගම දුරකථනයෙන් සිංහලෙන් ටයිප් කරන්න, සිංහලෙන් අදහසක් දක්වන්න, අදහසක් ප්‍රකාශ කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ. අන්න ඒකට විසඳුමක් විදිහට තමයි අතරම හෙලකුරු කියන නිර්මාණය 2012 අපි නිර්මාණය කරන්නේ, මම නිර්මාණය කරන්නේ. ඒ වෙනකොට අතරම මගේ සමාගම ආරම්භ වෙලා තිබ්බා. චාමික වීරසිංහ ගණිදු ප්‍රභාෂණ යන මගේ කෝෆවුන්ඩර්ස්ලා දෙන්න, සම නිර්මාතෘවරුන් දෙන්නත් ඒකට සහයන උදව් කරා. ඉතින් අපි තුන්දෙනාගේ නිර්මාණයක් විදිහට තමයි අතරම හෙලකුරු නිර්මාණය බිහි වෙන්නේ. මේ මිනිසුන්ගේ තියෙන මේ ගැටලුවට පිළියමක් විදිහට සිංහල ටයිප් කරන්න, මොබයිල් එකේ සිංහල ටයිප් කරන්න පිළියමක් විදිහට. ඉතින් එතනින් ආරම්භිච්ච ගමන, 2012 ආරම්භිච්ච ගමන මේ වෙනකොට අතරම අවුරුදු 5ක ගමනක් අපි ඇවිල්ලා තියෙනවා. අද වෙනකොට කියන්න සන්තෝසයි, ලංකාවේ ස්මාර්ට් ෆෝන් යූසර් කෙනෙක්, ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් හෙලකුරු ඕනම කෙනෙක්ගේ දක්නට ලැබෙන අනිවාර්යෙන් ඉන්ස්ටෝල් කරගන්න ඇප් එකක් වෙලා හමාරයි. ඉතින් මේ වෙනකොට අපි මිලියන 2.5ක් අපේ හෙලකුරු ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. ඒ මිලියන 2.5න් මිලියන 1.5ක් වගේ ප්‍රමාණයක් දිනපතා හෙලකුරු ඇප් එක යූස් කරනවා තමන්ගේ දිනදා වැඩ කටයුතු වලට. ඉතින් ඒත් එක්කම අපිට සම්මානත් හම්බෙලා තියෙනවා විශාල ප්‍රමාණයක්. ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සම්මාන 5කට අධික ප්‍රමාණයක් හෙලකුරු ඇප් එකට විතරක්, භාෂා සමාගම අතර සම්මාන 17කට වඩා අධික ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපි අද ලංකාවේ වැඩිම පිරිසක් භාවිතා කරන ශ්‍රී ලාංකීය ජංගම දුරකථන යෙදුම, එහෙමත් නැත්නම් ශ්‍රී ලාංකීය මොබයිල් ඇප් එක හෙලකුරු බවට අද වෙනකොට පත් වෙලා තියෙනවා. සිටිසන් ඔෆ් ද වීක්. මේ දිනක කියන්නේ මේ
ප්‍රශ්න විසඳන කෙනෙක් කියලා ඔබ කලින් තැනකදී කිව්වා. දැන් මේ රැකියාව කරනකොට ටිකක් කාර්යබහුල වෙනවා, ටිකක් නේ සාලාට ගොඩක් කාර්යබහුල වෙන්න පුළුවන්. ඒ කාර්යබහුලත්වයත් එක්කම කොහොමද මේ ගෙදරයි මේ දෙක බැලන්ස් කරන්නේ? අතර මේක විශේෂ කාරණාවක් ඇත්තටම. මොකද අපේ ජීවිතය ගත්තොත් එහෙම අපි හැමදේම බලාපොරොත්තු වෙන්නේ සතුට කියන දේ. ඉතින් මම ගත්තොත් එහෙම මම ඇත්තටම බොහොම සරලව ජීවත් වෙන්න කැමති පුද්ගලෙ. ඉතින් ඒ සරලත්වය මත මම කරන වැඩ කටයුතු, මම මගේ පිරිසත් එක්ක, භාෂා කණ්ඩායමත් එක්ක, ටීම් එකත් එක්ක කරන වැඩ කටයුතු පුළුවන් තරම් සරලව හැමෝන්ටම හොඳක් වෙන විදිහට කරන්න තමයි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ. ඒ මත මට මේ ටීම් එකෙන් ලැබෙන සපෝට් එකත් එක්ක මට මගේ පවුල් ජීවිතය ගෙදර බැලන්ස් කරගන්න එක ඇත්තටම අද වෙනකොට ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද අපේ ටීම් එකේ කට්ටියකෙත් ඒ තීරුම් ගැනීම තියෙනවා. මොකද්ද මෙතන මම මගෙන් විදිය යුතු කාර්යය, මොකද්ද මගෙන් අනිත් පාර්ශ්වයන්ට විය යුතු කාර්යය කියලා. ඉතින් මගේ බිරිඳ ඇතුළු මගේ ගෙදර කට්ටියගේ අම්මා තාත්තගෙන් සහෝදර සහෝදරියන්ගෙන් ඒගොල්ලන්ගෙත් දැනුවත් වීම තියෙනවා. මොකද්ද මගෙන් ගෙදරට වෙන්න ඕන කාර්යය සහ මේ පැත්තට වෙන්න ඕන කාර්යය කියලා. ඉතින් අද වෙනකොට එහෙම ගැටලුවක් නැතුව දෙපැත්තම බැලන්ස් කරගෙන මේ ගමනේ යන්න පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම බිරිඳට ස්තුතිවන්ත වෙන්න ඕන ඒ ලැබෙන සපෝට් එකට. Citizen of the Week. Right, මේ ටීම් එක කට්ටිය හොඳයි කියන්නේ නේ? අනිවාර්යෙන්. බැලන්ස් කරගෙන වැඩේ කරගෙන යනවා. මේ ටීම් එක තමයි ඇත්තටම මගේ ශක්තිය. ඉතින් අපේ මෙතන මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මම බොහොම ඒ කියන්නේ අර අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම ලොකු සීන් නැහැ. ඉතින් අපි මෙතන ඔෆිස් එකේ වුණත් කවුරුත් මට බොස් කියන්නේ නැහැ, සර් කියන්නේ නැහැ. හැමෝම අයියලා අක්කලා නංගිලා මල්ලිලා වගේ අයියා අක්කා නංගිපලි කියලා කතා කරගෙන ඉන්නේ. ඉතින් අපේ තියෙන්නේ පවුලක තියෙන බැඳීමක් තමයි අපි මෙතන ටීම් එකේ තියෙන්නේ. ඕන කෙනෙක් ඕන දෙයකට තමන්ගේ සබ්ජෙක්ට් එක නෙමෙයි, තමන් මොබයිල් ඩෙවලොප් කරනවද, වෙබ් ඩෙවලොප් කරනවද, තමන්ගේ තියෙන වෘත්තීමය දේ නෙමෙයි, ඕනම වෙලාවක ඕනම දෙයකට හැමෝම සපෝට් එක දෙනවා. මාත් එහෙමයි. ඕනම කෙනෙක්ගේ ඕනම දෙයකට මාත් පෞද්ගලිකව වුණත් සපෝට් එක දෙනවා. ඉතින් ඒ තියෙන බැඳීම මත තමයි ඇත්තටම භාෂාවේ ශක්තිය, මේ අපේ ටීම් එකේ තියෙන බැඳීම ඇත්තටම. Citizen of the Week. Right. භාෂාවේ බොස් තමයි අපිත් එක්ක දැන් එකතු වෙලා ඉන්නේ. මේ භාෂාවේ බොස් හෙලකුරු බොස් දෙන්නම මෙයා තමයි. හරි. දැන් මේ ඔබ මොරටු විශ්වවිද්‍යාලයේ උපාධිධාරී? ඔව්. නේද? හරි. දැන් පරිකණක විද්‍යා හා මැවිසුරු අධ්‍යනාංශයේ උපාධිධාරී. උපාධිධාරී කියොම දැන් අපිට පේනවා ගොඩක් කාලවලට මේ කැම්පස් වල ඉගෙන ගන්න අය කැම්පස් වලින් අවුට් වෙච්ච අය ගොඩක් දෙනා මේ උද්ඝෝෂණ කරනවා, විරෝධතාවල සහභාගී වෙනවා, එයාලා ගොඩක් ඉල්ලීම් කරනවා. ඔබ මොන වගේ විදිහටද ඒක දකින්නේ? ඇත්තටම අපි සමහර අවස්ථා එනවා, ඒ කියන්නේ අපිට මේ දේවල් දෙයක් විය යුතු, විශ්වවිද්‍යාල ශිෂ්‍යවර්තියට දෙයක් විය යුතු අවස්ථා එනවා. හැබැයි මම විශ්වාස කරන එක දෙයක් තමයි අපිට තමන්ට පුළුවන් නම් තමන්ගේ උපරිමය කරන්න, තමන්ගේ උපරිමය කරලා පෙන්වන්න, තමන්ගේ උපරිමෙන් දේවල් වලට දායක වෙන්න. අපි අනිත් දේවල් ගැන ඇත්තටම කලබල විය යුතු නැහැ. ඒත් මම මේ මගේ මම කරන සෙෂන්ස් වලදී ගොඩක් විශ්වවිද්‍යාල සිසුන්ට කියන දෙයක් තමයි ඉංග්‍රීසි වලින් කිව්වොත් එහෙම when you are the best the rest doesn't matter. ඔයා බෙස්ට් එක්කේනා නම්, ඔයා හොඳම එක්කේනා නම් අනිත් අය ගැන ඔයාට කලබල වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒක නිසා තමන් කරන දේ හරියට කරනවා නම්, තමන් කරන දේ කැපවීමෙන්, තමන්ට හැකි උපරිමෙන්, තමන්ගේ උපරිම කැපවීමෙන් කරනවා නම් අපි අනිත් දේවල් ගැන ලොකුට කරදර විය යුතු නැහැ. හැබැයි ඒත් එක්කම හඬක් නගන්න අවශ්‍ය තැන්වලදී හඬක් නගන්නත් අවශ්‍යයි. Citizen of the Week. බෙස්ට් ඔයාද මමද මෙයාද කියලා ඔබ තීරණය කරන්න. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. දැන් මේකයි ප්‍රශ්නේ. දැන් ඔබ ගෙදර ඉන්නවා, වැඩ කරනවා, ගොඩක් දේවල් කරනවානේ. දැන් මේ ඔබට ඔය තැන තැන උද්ඝෝෂණ කරන, එහෙම නැත්නම් විරෝධතා කරන අයට මොන හරි දෙයක් කියන්න පුළුවන් දේ වෙන දෙයක් කරන්න කියලා. ඒක තමයි ඇත්තට මම කලින්ත් සඳහන් කරේ. හඬක් නගන්න අවශ්‍ය තැන්වලදී නගන්න වෙනවා. හැබැයි අපි අපේම වෙන්න ඕන දේ 100%ක් අපින් වෙන්න ඕන දේ අපි ඉෂ්ට කරනවා නම් මම හිතන්නේ ගොඩක් අවස්ථා මගේ අරගන්න පුළුවන්. Citizen of the Week. භාෂාවේ බොස් හැටියට ඉදිරියේ මොන වගේ ඇප්ස් එළියට එන්න තියෙන්නේ? එතකොට මේ තියෙන ඇප්ස් වල තවම හරි වෙනස්කම් වෙනවද? බලාපොරොත්තු වෙන ඇති මේ දේවල් ගැන දැනගන්න. අනිවාර්යයෙන්. ඉතින් අපේ හෙලකුරු කියන්නේ අපේ ෆ්ලැග්ෂිප් ප්‍රොඩක්ට් එක. එහෙම නැත්නම් අපේ වැඩිම දෙනෙක් යූස් කරන ප්‍රොඩක්ට් එක. ඉතින් හෙලකුරු වලට අමතරව අපේ ගොඩක් අය ලංකාවේ ගොඩක් අය යූස් කරන තවත් ඇප්ස් ගණනාවක් තිබෙනවා. මොබි TV, රූප, යාලු, හසුන්, භාෂා ඩික්ෂනරි, භාෂා ට්‍රාන්ස්ලේටර් ඇතුළු තව ඇප්ස් ගණනාවක් තියෙනවා. ඉතින් ඒ ඇප්ස් ඉදිරියට තවදුරටත් දියුණු වේවි. ඒත් එක්කම තව අලුත් වෙනස්කම් ඇති වේවි. ඊටත් අමතරව මේ හෙලකුරු කියන ඇප් එක මං
ඉස්සල සඳන් කර විදිර මේ වෙනකොට ලංකාවේ මිලියන දෙක මාරකට අධික වැඩිම පිරිසක් භාවිත කරන ඇප් එක ඕනම කෙනෙක්ගේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් ඕනම කෙනෙක්ගේ මේ වෙනකොට හෙලකුරු ඇප් එක තියෙනවා. ඉතින් අපේ ඉදිරි ගමනේදී අපි බලාපොරොත්තු වෙනවා මේ හෙලකුරු කියන ඇප් එක, හෙලකුරු කියන සේවාව යතුරුපූරු සේවාවකට සීමා නොකර ඒ තුලින් ලංකාවේ ඕනම කෙනෙක්ට, ලංකාවේ පුරවැසියෙක්ට ජංගම දුරකථනයකින් ලබාගත හැකි ඕනම විදියේ සේවාවක්, ශ්‍රී ලාංකීයකෙක් ශ්‍රී ලාංකීයෙක් විදිහට ජංගම දුරකථනය ලබාගත හැකි ඕනම සේවාවක් සැපයෙන මට්ටමට හෙලකුරු වැඩි දියුණු කරන්න. එතකොට මේක හෙලකුරු කියන දේ කීබෝඩ් එකක් විතරක් නෙමෙයි, ඉස්සරහට හෙලකුරු හරහා බොහෝ සේවාවන් පෞගේ මේ අපි ආපදා අවස්ථාවන් වලදී අපි හෙලකුරු එකෙන් ලොකු දෙයක් කරා අතරම මිනිසුන්ව දැනුවත් කිරීම සම්බන්ධයෙන්. මොකද ලංකාවේ ආපදා කළමනාකරණය සහ වෙනත් විවිධ ආයතන හරහා මිනිසුන්ගේ දැනුවත් කරත් හෙලකුරු වලට හැකියාව තිබ්බා අපේ මේ ඇප් එක යූස් කරන මිලියන දෙකමාරක ජනතාවව එසෙනි රියල් ටයිම්, අපි කියනවා රියල් ටයිම් කියලා, රියල් ටයිම් යම් කිසි දැනුවත් කිරීමක් අනතුරු ඇඟවීමක් දෙන්න අපිට හැකියාව තිබ්බා. ඉතින් ඒ හැකියාව අපි පාවිච්චි කරා මේ අපදා අවස්ථාවේදී. ඉතින් මිනිසුන්ට ඒ ගැන දැනුවත් කිරීම කරන්න අන්න ඒ වගේ යම් එක උදාහරණයක් විතරයි අතර මම ගත්තේ. ඒ වගේ ඉදිරියේදී ලංකාවේ මිනිස්සුන්ට මොබයිල් ෆෝන් එකකින් ජංගම දුරකථන යෙදුමකින් ලබා ගන්න පුළුවන් සෑම සේවාවක්ම අපි ලබා දෙන්න පුළුවන් සුපර් ඇප් එකක් මට්ටමට හෙලකුරු වැඩි දියුණු කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. සිටිසන් ඔෆ් ද වීක්. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා දනික, මටත් හිතෙන ඇප් එකක් හදන්න ඕනේ. මොකද්ද මං කරන්න? ඔව්, ඇප් හදන එක ඇත්තටම අද වෙනකොට මේ ඕනම මෘදුකාංග ඉංජිනේරුවෙක්ට එහෙම නැත්නම් සරස විශේෂයට වුණත් කරන්න පුළුවන් දෙයක් බවට පත් වෙලා තිනවා අද තියෙන තාක්ෂණයත් එක්ක. ඉතින් වැදගත්ම දේ ඇප් එකක් හදන එක නෙමෙයි, ඇප් එකක් හදන එක ඇත්තටම අද වෙනකොට මම කිව්ව ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. ඇප් එකකින් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඇප් එකක් හදන එකෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඔබ ඒ ඔබ හදන දෙයින් කාටද වැඩක් වෙන්නේ? ඒ වැඩක් වෙන අය මේක කොයි විදිහට පාවිච්චි කරයිද? කොයි විදිහට මේ සේවාව යොදා ගනීද? ඒකෙන් අපිට රටට හරි ලෝකෙට හරි මොන වගේ දේ වැඩක්ද කරන්න පුළුවන්? අන්න ඒ දේවල් ගැන තමයි වැඩපුරම මම හිතන්නේ සැලකිලිමත් වෙන්න ඕන. මොකද නැත්තම් තාක්ෂණිකව ඇප් එකක් හදනවා කියන එක අද වෙනකොට මහ ලොකු දෙයක් නෙමෙයි. අපි ඒක ලොකු දෙයක් විදිහට දකින්නෙත් නැහැ. අපේ ඇප්සුත් අපි සාර්ථක වෙලා තින්නේ ඒක ඇප් එකක් වීම පමණක්ම නිසා නෙමෙයි, ඒ තුළින් අපි දෙන සේවාව අද වෙනකොට ලංකාවේ මිනිස්සුන්ට සෑහෙන ප්‍රයෝජනවත් සහ වටිනාකම අගයක් තියෙන වටිනාකමක් තියෙන දෙයක් වෙලා තිබීම තමයි අතරම අපේ සාර්ථකත්වයේ රහස. ඉතින් ඉදිරියට ඇප්ස් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන ඉන්න අයටත් මට දෙන්න තියෙන පණිවිඩේ හැමතිස්සෙම තාක්ෂණිකව ඔබට මොනවාද කරන්න පුළුවන් කියන දේට වඩා ඔබේ කරන දේ තුලින් මොකද්ද පිටට දෙන්න පුළුවන් වටිනාකම වැලියු එක කියන දේ ගැන අවධානය යොමු කරන්න. සිටිසන් ඔෆ් ද වීක්. Right. දනික පෙරේරා අපිත් එක්ක එකතුනාට ගොඩක් ස්තුතියි. සිරිසන් ඔෆ් ද වීක් සමගින් එකතුනාට ඔබ ඉදිරි වැඩ කරපු සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තව අලුත් දේවල් අපිට දෙන්න, අර සුපර් ඇප් එක ඉක්මනට දෙන්න බලාගෙන ඉන්නේ. අනිවාර්යයි. Right. ආයි දවසක හමු වෙමු එතක. බොහොම ස්තුතියි citizen.lk එකට අපේ භාෂා කළුතර ආයතනයටම ඇවිල්ලා මේ මාත් එක්ක පවත්වපු සමුගික සාකච්ඡාවට. බොහොම ස්තුතියි. Thank you.